මම ප්‍රතිභා හත ශ්‍රේණි කරගන්නේ ආලුව හැමදෙනාම ප්‍රතිභා බෙස්ට් এডুকেෂන් channel එකට ආයිබෝවන් කියලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හත ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පොතේ නිවැරදි ඉරියව් පවත්වා ගනිමු කියන පාඩම ගැනයි. සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීමටත් ප්‍රසන්න පෙනුමක් පවත්වා ගැනීමටත් මේ නිවැරදි ඉරියව් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ ශරීරයේ කොටස් එකිනෙකට ගැළපෙන ආකාරයට නිවැරදිව තබා ගැනීමට තමයි නිවැරදි ඉරියව් පවත්වා ගැනීම කියලා කියන්නේ. ශරීරය නිවැරදි ඉරියව්වල පවත්වා ගැනීමේදී සන්ධිවලට හා පේශිවලට දැනෙන මහන්සිය අවමයි. ඒ වගේම අනෙකුත් චලනවලට බාධාවක් නොවනසේ ශරීරයේ කොටස් නිවැරදිව පිහිටනවා. ඔයාලා මගේ මේ වීඩියෝ එක හොඳින් බලන්න. ඒ වගේම කිහිපතාවකම බලන්න. එතකොට ඔයාලට මේ ඉරියව් ගැන හොඳින් මතක හිටි. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. එතකොට සබ්ස්ක්‍රයිබ් කරද්දී පල්ලෙහෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉඳගැනීමේ විවිධ ඉරියව් ගැන සලකලා බලමු. අපි මේ පාඩමේදී ඉඳගැනීමේ ඉරියව් 6ක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි පුටුවේ ඉඳගැනීම. මේ විදිහට තමයි පුටුවක ඉඳගන්නේ. දෙවෙනි එක තමයි පාද දිගහැර ඉඳගැනීම. මේ විදිහට තමයි පාද දිගහැර ඉඳගන්නේ. තුන්වෙනි එක තමයි අකුස් ඉඳුම. මෙන්න මේ ආකාරයට ඉඳගන්න එකට තමයි අකුස් ඉඳුම කියලා කියන්නේ. බෙදර මත ඉඳුම තමයි හතරවෙනි ඉරියව්ව. ඊළඟ එක තමයි විලුම මත ඉඳගැනීම. හයවෙනි එක තමයි ආසනගත ඉඳුම. මෙන්න මේකට තමයි ආසනගත ඉඳුම කියලා කියන්නේ. ඉතින් අපි දැන් ඉඳගැනීමේ ඉරියව් 6 ගැන කතා කරා. ඒ වගේම පුටුවක නිවැරදිව ඉඳගැනීමේදී ශරීරයේ කොටස් පිහිටිය යුතු ආකාරය ගැන කතා කරන්න ඕන. හිස, උරහිස හා උකුල සිරස් සරල රේඛාවක පිහිටන්න ඕන. කඳ පිටුපස පුටුවේ ඇඳ දිගට ඍජුවට තියෙන්න ඕන. ඒ වගේම උරහිස පහසුවෙන් තබා ගන්න ඕන. දෑත් කලවා මත පිහිටන්න ඕන. ශරීරයේ බර තට්ටම් මත රඳවා තබා ගන්න ඕන. ඒ වගේම කකුලේ පතුල් පොළවට ස්පර්ශව පැතලිව තබා ගන්න ඕන. එහෙනම් ඊළඟට අපි කතා කරමු නිවැරදිව ඉඳගැනීමේ වාසි සහ වැරදි ලෙස ඉඳගැනීමේ අවාසි. වැරදිව ඉඳගැනීමෙන් වෙහෙස සහ අපහසුව අවම වෙනවා. ඒ වගේම වැරදි විදිහට ඉඳගත්තොත් ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. ඒ වගේම අපහසුතාවයක් දැනෙනවා. නිවැරදිව ඉඳගත්තහම උපරිම කායික හා මානසික සුවයක් ලැබෙනවා. වැරදි ලෙස ඉඳගත්තහම ශරීරයට සැහැල්ලු බවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම නිවැරදි ලෙස ඉඳගත්තහම අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට පහසුවක් දැනෙනවා. වැරදිවට ඉඳගත්තහම පහසුව වෙනුවට දැනෙන වේදනාවක්. ඒ වගේම නිවැරදි ලෙස ඉඳගත්තහම සම්බරතාවය රැගෙනවා. පෞරුෂය වර්ධනය වෙනවා. වැරදි විදිහට ඉඳගත්තහම කශේරුකාවේ විකෘතිතා ඇති වෙනවා. ආකර්ෂණීය පෙනුමක් නොලැබෙනවා. ඒ වගේම නිවැරදිව ඉඳගත්තහම කිසියම් වැඩක අවධානයෙන් යුතුව නිරත වෙන්න පුළුවන්. වැරදි ඉඳ ගැනීම නිසා අවධානයක් නැති වෙනවා. ඒ වගේම ශක්තිය වැඩියෙන් වැය වෙනවා. නිවැරදි ඉරියව් වලින් ආත්මාභිමානය වර්ධනය වෙනවා. වැරදි ඉරියව් නිසා අපේ ශරීරයේ පේශි වලට අනතුරු සිදුවීමේ අවධානය වැඩි වෙනවා. ඉතින් දැන් අපි නිවැරදි ඉඳ ගැනීමේ ක්‍රම සහ නිවැරදි ඉඳ ගැනීමෙන් අපට ලැබෙන වාසි වගේම වැරදි ඉඳ ගැනීමෙන් අපට ලැබෙන අවාසි ගැන කතා කරා. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. එතකොට සබ්ස්ක්‍රයිබ් කරද්දී පල්ලෙහෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. මම අදට සමුගන්නවා. ආයුබෝවන්.